මුහුදුරල රිද්මේට සුන්දර ගීරටා මවන කරදිය හද ගැස්මට රසනහර පිනා යන සුපිරිම සුපිරි ජාඩි හදන මීගමුව දූව ග්‍රාමයේ සුන්දර මිනිසෙකු හමු වෙන්නයි අද අපි ආවේ. යෙන්දේ ඩලේ රාලේ හරි සරයි වෙරළ තව තව ඒ ගියලාක මම දකිනවා මේ 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 ජාඩි කියන එක මේ පොලේ නැහැ. ඒ නිසා මම ටිකක් ඒ ගැන හිතරවම මට හිතෙනවා මේක පොඩ්ඩක් කරලා බලන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි ගෙදර ගියලා කිලෝ දෙක තුනක් දාලා එහෙම මම දානවා පොලට දෙනවා. එහෙම එමේ අද්දි තමයි ඉතින් කරදරයක් ඇති වුණා අර පාස්කු බෝම්බාරේ. ඊට පස්සේ තමයි මම කඩවල වලට දාන්න පටන් ගත්තේ මොකද පොලේ බිස්නස් එකක් නැති නිසා. ඊට පස්සේ ඉතින් මම ගමෙන් පටන් ගත්තේ ගමේ ළඟම කඩේට පළවෙනිම කඩේ ළඟම කඩේට දාලා එතනින් දැන් කඩ 100කට විතර මේ යවට මම කඩවල වලට දානවා. ඒ වගේම දැන් කෑෂ් ඔන් ඩෙලිවරි කරනවා. ඒ වගේම පිටරට ඇමරිකාව, ඉතාලිය, ජපානය ඒ වගේ රටවල් යවනවා. ඒ කියන්නේ ඔයාට ඕඩර් එක ආවොත් ඔයා අනිවාර්යයෙන්ම ඕනම රටකට ඩිලිවරි කරනවා. ඩිලිවරි කරනවා. දැනටමත් කරමින් තමයි ඉන්නේ නේ. ඔව්. අපිට මේ පොඩ්ඩක් විස්තර කරන්නකෝ මේ ඔයාගේ ජාඩි වර්ග මොනවාද තියෙන්නේ? මේ 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 වර්ගෙ මොකක්ද? මේක බලය. ඔව්. මේක අර තව දෙයක් කියන්න ඕනේ. ඉතින් සාමාන්‍ය අවුරුද්දක් පරණ ජාඩි එහෙම හිටින් නෑ. ඔව්. ඕනම කෙනෙක්ගේ ඉන්න නෑ මාස 3න්වත් ඉවරනවා. නමුත් මේ ජාඩි අවුරුද්දක් පරණයි. ඉතින් ඒ කියන්නේ ඔය ලොකු ස්ටොක් එකක් දාලා තියෙන නිසානේ. ඔව්. මගේ ස්ටොක් එකක් තියෙනවා කිලෝ 800ක විතර ස්ටොක්. ස්ටොක් එකක් තියෙනවා 800,000ක ස්ටොක් එකක් තියෙනවා. ඔව්. මේක මේක සූඩයක්. ඔව්. හරිද? මේක මේකත් දැන් මේ වල තේරෙනවා ඉතින් මම අර අපි මුලින් කරේ ජාඩි දාන එකේදී මම තේරෙනවාද මේ මේ ලුණු අල්ලලා හොඳට මේ නැවෙන්නේ මොකුත් නැහැ. අලුවා මේ කෙලින් නැහැ. කෙලින්ම තියෙනවා මම දැන් අල්ලලා බල්ලා බැලුවා හයියි යකඩේ වගේ තියෙනවා. යකඩේ වගේ තියෙනවා මේ 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 මෙයා මෙයා මුල් දවසේ හැරිච්ච විදියටම ඉන්නවා. ඒ ඉන්නේ මේ 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 ඇත්තටම මම මේක අල්ලලා බල්ලා තියෙනවා. මම මේ ඉස්සෙල් දැන යකඩේ වගේ මේක හයියි එච්චරටම ක්වොලිටි එකට මේ ජාඩි නිර්මාණය වෙලා තියෙනවා. ඒ හදන්න ප්‍රධානම හේතුව තමයි මේ දාන පදම නේද? ඒ පදම තමයි හරිම පදමට දැම්මොත් තමයි ජාඩි එක ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ දැන් මේ බොටල් වල මොනවද තියෙන්නේ? ඔව් බොටල් වල මේ තියෙන්නේ මම ඒ කියන්නේ කෑෂ් ඔන් ඩෙලිවරි කරන බෝතලයක් මේ මේ ජාඩිම තමයි මේකේ ඇසුරුම් කරලා තියෙන්නේ. ඔව්. එතකොට මේ තියෙන්නේ බලය. බල ජාඩි. ඔව් මේ තියෙන්නේ සූඩිය. සූඩිය. ඔව් මේ තියෙන්නේ පැකට් මම මේක තමයි පැකටුත් තියෙනවා ළඟනේ. මේක තියෙන්නේ මේක තමයි මම කඩවල වලට මේ අවට අවට කඩවල වලට කඩවල් වලට දාන්නේ මේ පැකට් කරලා. ඒ කියන්නේ සරල ගෙදර එක වේලකට කන්න කාට හරි ගන්න උනොත් මේ පැකට් එක කීයද? මේ පැකට් එකක් මම කඩේ රුපියල් 80කට දාන්නේ කඩෙන් 100ට විකුණන්නේ. ඔයාගෙන් ඩිරෙක්ට් ගන්නව නම් ඔයා ඒ මිලට ඔයා තොග මිලටම ඔයා ඒ මිලටම දෙනවා. පැකට් කරලා. පැකට් කරලා. ඔයා මට තව දෙයක් කිව්වා. ඔයා අලුතෙන් පටන් ගන්න ඉන්නවා කියලා. අලුත් දෙකක්, ಜಾති දෙකක්. ඔව් අලුත් ಜಾති දෙක මෙහෙමයි. මේ කියන්නේ ජාඩි පේස්ට් එකක් මම හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපි මේ ජාඩි එක අපෙන් අරගෙන සමහරව අපෙන් ආය අහන කොහොමද මේක හදන්නේ? ඒ අත්දැකීම සමහර අයට නෑ. නෑ නෑ. ඔව් ඒ නිසා ඉතින් මම අදහසක් තියෙනවා මගේ මේ ජාඩි පේස්ට් එකක්. ඔව්. ඒ කියන්නේ මේ මේකේ මේ සාමාන්‍ය පේස්ට් එක හොඳ මේකෙන්. බල ජාඩි. ඔව් බල ජාඩි කියන්නේ කෑලි. කෑලි ජාඩි ලොකු ජාඩි. දැන් මේක ටිකක් මෙයාගේ කටු. කටු තියෙනවා. කටු එනවනේ නේ. ඉතින් මේ ඔක්කොම කටු ඔලු කටු ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඔව්. අපි මේ පේස්ට් එක හදද්දිත් කටු අයින් කරලා තමයි මේක අරගෙන අපි අඩංගු දව්වේ ඊළඟට එකතු කරලා මේකට අපි පේස්ට් එක හදන්නේ. ඉතින් එතකොට ඒ කන කෙනාට කෙලිම බත් පිඟානට බෝතලේ මුඩි ඇරියා හැන්දෙන් ගත්තා බත් එකේ දාගත්තා කෑවා. අපි දැන් ජාඩි හදන විදිය පෙන්වන්න යන්නේ. මෙතන තියෙනවා අලුත් ස්ටුඩියෝ. ස්ටුඩියෝ ග්‍රෑම් 500ක්.
මෙතන තියෙන කහස් වල්පයක් මෙතන තියෙනවා ග්‍රෑම් 500ට රුණු දාන්න ඕනේ 150ක් විතර 150ක් ඇති මෙතන තියෙනවා ගොරකක් ග්‍රෑම් 25ක් මම දැන් අපි ජාඩි හදන්න යන ජාඩි දාන විදිය මුලින්ම අපි ලුණු ටික දා ගන්නවා ඊපස්සේ ගොරක ටික මාළු ග්‍රෑම් 500කට අපි කහ සුවල්පයක් මේක සිකිර ගන්න ලස්සන වෙන්න කහ වර්ණේ ඉන්න ඔව් කහ වර්ණේ ඉන්න මේ අනිත් ඒ කහ දාන එකෙන් මේ අර විස බීජ මැරෙන්න ඒ දෙයටත් ප්‍රයෝජනවත් වෙනවා නේ ඒකටත් මේ ප්‍රයෝජනවත් වෙනවා මේ කහ දාන එක ඒ වගේම අර ලස්සනයි අපි කෑමක් නේ මේක ඔව් සති දෙකක් වහලා තියන්න ඕනේ මේකට වතුර එතකොට හුලං එහෙම යන්නේ නැති වෙන්න මේක සති දෙකක් තදින් වහලා තියන්න ඕනේ ඊට පස්සේ තමයි සති දෙකෙන් තමයි ජාඩි හැදෙන්නේ නමුත් ඉතින් හොඳ ජාඩි සාමාන්‍යයෙන් මාස දෙකක් වගේ ඇදි තමයි හරියටම හරි රසට එන්නේ ව්‍යාපාරයක් විදියට කරද්දී එච්චර කාලයක් තියාගන්න තමාරේ නේ ව්‍යාපාරයක් විදියට ගාය අමාරුයි නමුත් අපි අමාරුයෙන් හරි ස්ටොක් කරලා ස්ටොක් එක තියාගන්නේ මොකද සති දෙකෙන් පස්සේ ජාඩි කාල කන කට්ටිය කියනවා මේක මදි පරණ මදි කියලා ඒ නිසා මාගව තියෙන මාස 3න් එහෙ පරණ ජාඩි තියෙනවා ආ ඔය ස්ටොක් කරලා තියන් ඉන්නේ ඔව් ස්ටොක් කරලා තියෙන මොකද ඒක යුනික් එකක් ඒ කියන්නේ නැත්තම් හැමෝම මේකට ඒ කියන්නේ මේ එහෙම ජාඩි කරා කියලා ඒකේ ඒ මෙතඩ් එක තියෙනවනේ මාස 3ක් පර්ණ වෙන්න ඕන වෙනකොට තමයි නියම ජාඩිය කියන්නේ නියම ජාඩි මොකද මම මේ පිරිසකට මේක දීලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ කාලා හොඳයි කියලා කියනවානේ අවුරුදු 5ක විතර වෙන අවුරුදු 5ක වගේ ඉඳන් තමයි මම මේ ව්‍යාපාරي කරන්නේ නේ දැන් මේකට වතුර පොඩ්ඩක් දාන්න නැද්ද නෑ වතුර දාන්න නෑ ඔහොම මාළු වගේ වතුරම උනනවා නේ මේකෙන් වතුර හැදෙනවා මාළු වගේ වතුරම උනනවා හැදෙනවා ලුණු ඒක කලවම් වුණාම මේකෙම මාළු වගේම වතුර හැදෙනවා ඒක තමයි අපිට දැන් පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද මේක කොහොමද දැන් මේක වහන්නේ කොහොමද සීල් කරන්නේ කියලා පොඩ්ඩක් බලමුද හරි අපි ඒක බලමු මේ ජාඩි එක ආවරණය කර ගැනීම තමයි මේ තව සැලකිලිමත් වෙන්න ඕනේ අපි මේකට පරිස්සම් වෙන්න ඕනේ මේකට මැස්සෙක්වත් යන්න දෙන්න නැතුව මොකද නිල මැස්සක් ගිල්ල බිත්තර දැම්මත් පණුව හැදෙනවා ඒ නිසා අපි ඒක ආරක්ෂාවට මෙහෙම පොලිතින් එකකින් මෙහෙම අපි මෙහෙම ගැට ගහ ගන්නවා රෙදි කෑල්ලකින් ඇත්තටම බාහිර වාතයවත් ඇතුල් වෙන්න ඕනේ නැහැ මේක අපි සීල් කරාට පස්සේ ආයේ මේක ආයි මේක අරින්නේ අපි ආයි විරුද්ධ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් gedara පාවිච්චියට ගන්න හදා ගන්න ඕන කෙනෙක් සති කීයක් තියන්න ඕනද මේක? සති දෙකකින් සාමාන්‍යයෙන් ජාඩි වෙනවා. ඔව්. නමුත් ඉතින් සාමාන්‍යයෙන් නියම ක්වොලිටි එන්නේ මාස දෙකෙන් පස්සේ. දෙකෙන් පස්සේ තමයි නියම ක්වොලිටි එන්නේ. නියම ක්වොලිටි ජාඩි වල එන්නේ. ඉතින් නිවසේදී සදා ගන්න නම් මේ විදිහට කරන්න පුළුවන්. ඔව්. අර ගොරකම් ප්‍රමාණය කියලා දීලා තිනවා. ඒ ප්‍රමාණයට මේ ලුණු ගොරක කහ දාලා මේ විදිහට හදා ගන්න පුළුවන්. අපිට නැවත වරක් පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද ප්‍රමාණවල ග්‍රෑම් 500කින් සූඩියෝ ග්‍රෑම් 500කින් හදනව නම් කොහොමද කරන්නේ සූඩියෝ ග්‍රෑම් 500ට ගොරක ග්‍රෑම් 25යි ලුණු ග්‍රෑම් 150යි 150යි කලවම් කරලා හොඳට අත ගාලා සීල් කරන එක තමයි කරන්නේ ඊට පස්සේ කහ සුවල්පයක් හැන්දක් හැන්දක් ඔව් කහ අපි දෙවි විදියට දා ගන්නවා ඒ කියන්නේ මේ ඒක ප්‍රයෝජන දෙකක් තියෙනවා එකක් අර කිව්වා වගේ මේ විශේෂ නාශකයක් කාගෙන අනිත් එක අපි මේ ආහාරයන් නිසා මේක ලස්සන කරගන්න මේක වර්ණයට වර්ණයට ඒකට මොකද ජාඩි හැදිලා මේක සති දෙකෙන් පස්සේ මේක අමුතු ලස්සනක් තියෙනවා මේක මේ ඇතුලේ අර වතුර හැදිලා ඒ කියන්නේ මේක හැදෙන්නේ වතුර හැදෙන්නේ ලුණු වලින් මාළු වල තියෙන වතුර විතරයි මේකට වතුර දාන්න ඒ වගේම ජාඩි නියමට හැදුනට පස්සේ හරි හයයි නේද මාළු ගොඩ හයයි හයි වෙනවා මොකද ඒතර බදිද්දී ජාඩි හරියට ජාඩි වුණාට පස්සේ
බදින්නේ බැද්දලා ඉවර වුණාට පස්සේ ගැඹුරු තලයක් බැද්දලා ඉවර වුණාට පස්සේ ජාඩි කූර ඒ විදිහටම තියෙන්න ඕන කැලි කැලි කැඩෙන්න නැතුව කැඩෙන්න නැතුව තමයි බැද මේ කියන්නේ බදින්දි තාච්චියම කැඩුනොත් ඒ කියන්නේ පදම නැහැ පදම නැහැ පදම නැහැ ලුණු ලුණු ප්‍රමාණය හරියට ඒකට මේ මේ හැදිලා නැහැ ඒ එහෙම ප්‍රශ්න තියෙන නිසා තමයි එහෙම කැඩෙන්නේ කැඩෙන්නේ මේ විදිහට තමයි අසුරු යන්නේ. විදිහට තමයි අසුරු කරන්නේ. පුද්ගල ව්‍යාපාරයක් විදිහට ඒ වගේම මේ ඒකම මහනගර සභාව විසින් 2022 වර්ෂ සඳහා වෙළඳපොළ පත්‍රයක් තියෙනවා. ඔව් 2022 22ට ඒ නිසා කවුරුත් බිය වෙතු නැහැ මේ නිෂ්පාදනය මිලදී ගන්න සහ මම 100% වග කියනවා නිෂ්පාදනය ගැන. මේකේ අර මුල් අධිරේ තාම මම ඉන්නේ ඉතින් හැමෝටම පේනවා ඒ මුල් අධිරේ ඉන්නේ අපි මේක ඉදිරියට මේක තව වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මට ඕන දෙයක් කරන්න කියන්නේ මගේ නිර්මාණ විදියට යම් පණිවිඩයක් මොන හරි දෙන්න ඕනේ කියන අදහසක් මට එනවා. මට ලොකු දේවල් නැහැ. ඉතින් මට গিටාර් එක තියෙනවා සහ වචන ටිකක් මම ලියා ගන්නවා. ඒක මගේම ස්ටයිල් එකකින් මටම ගැළපෙන විදියට මම හිතන හොඳයි කියලා හිතන විදියට මම පණිවිඩය සමාජගත කරන්න තමයි යන්නේ. ඉතින් මම නිර්මාණ කරලා තියෙනවා නිර්මාණ 15ක් විතර. සරල සහ බොහෝ අව්‍යාජ වචන ටිකකින් නිර්මාණයක් විදිහට එළියට ගියන්නේ. දියඹේ දල රාල හරි සැරයි වෙරළ තව තව දුර අපේ ජීවිත හරි බරයි කර දියේදිය වෙලායයි සුන්දරිය මාගේ ඇත ඉමේ තනි වී ඇත ඇගේ නිදියානේ ගන්න අඳුරේ රළ පෙළ අතරේ මා මට පොඩ්ඩක් විස්තර කරන්නකෝ මගේ ජීවිතේ මම ෆස්ට් ටයිම් මෙන්න මේක දැක්කේ මේ මොකද්ද මේ මේකට කසෝ කියලා කියන්නේ කසෝ ඔව් කසෝ කසෝ කාසෝ කියලා කියන අපදෙන් හරි මේක මේ මම මේක බඳලා තියෙන මේක අතට අරන් පෙන්නන්න බෑ මේ මේ විදිහට තියෙන්නේ මේ මේකෙන් වෙන්නේ මේ ඇත්තටම නිකන් නලාවක් වගේ තමයි ඔව් මේක මේ ඉන්ඩියන් ඉන්ස්ට්‍රුමන්ට් එක ඉන්ඩියන් එක ඔව් මේක අපි විසිල් එක පිමින්නේ ඔව් ඔව් අන්න ඒ වගේ
මේකට පිච් එකක් නැහැ අපි පිච් එකට මේක පිමින්න අදාළව සංගීත අපි හදාගන්න තමන්ම නිර්මාණය කරන්න පොඩ කොටසක් ගහලා පෙන්නන්නකෝ දී මම දැන් ගොඩක්මගේ නිර්මාණ තියෙන්නේ ඒ වගේ සීන් තමයි සිද්ධි තමයි කියන්නේ ඇත්ත කතාව බොහෝ දුරට මම හිතන්නේ මගේ නිර්මාණ 15 දීම එකම නිර්මාණයයි ආදරය සම්බන්ධව තියෙන එකත් අපි මගේ වයිෆ් බිරිඳ ලියලා දුන්න එකක් ඒ ගීතය අපි මේ ගීතය ගැන කතා කරද්දී මේක මේ දීවර පසුබිම තියෙන්නේ මට ඇහෙනවා මේ මොකද අපි වටපිටාවම ඉන්නේ දීවර නිසා එයා පුතාට කියනවා තාත්තා ඔව් තාත්තා පුතාට කියනවා පුතේ උඹ උඹලා දවසක අපිට සැලකන්නේ නැහැ අපිට දවසක අපි බලාපොරොත්තු වුත් නැහැ මාව අපිව බලයි කියලා බලාපොරොත්තු වුත් නැහැ එහෙම අදහසක් එයාට එනවා Punci putih Membehindai Gini yawe Sada sulengi Dia kerui Mari diri ayu Penumbata sunduru lawak tananai සිත සිහිල් සෙවන සදන්නයි නුඹේ දිවිය එළිය කරන්නයි පොත්පන් සල්පාට කූරු අරගෙන දුන්නේ සිල්පලබා මතු දවසේ නොදුටුව නවලෝක කොට නගපන්නේ ඇතු සීන සැබෑ කරලා නොඹ මතු දවස ඇතු සීන සැබෑ කරලා නොඹ මතු ජයශාන්ත සහෝදරයා දැන් මම ඔයාගෙන් අහන්න හිටියේ දැන් ඔයාගේ මේ මියුසික් ලයිෆ් එකයි ඔයාගේ ජාඩි ව්‍යාපාරය ගැනයි ඔයාගේ අවසන් බලාපොරොත්තුව මොකද්ද මොකද්ද ඔයා රටට ලෝකෙට දෙන්න තියෙන දේ ඔයාගේ මේක ඔව් හොඳ ප්‍රශ්නයක් මේ ඉතින් ටික්ටක් අපි පොඩ්ඩක් ඉස්සරහට ගියොත් මම ජාඩි ව්‍යාපාරය පටන් ගන්නෙ අත්‍තර බොහොම ජීවිතයේ අසීරුම අවස්ථාවක තම සමාජයේ ඒ දවස්වල බොහොම අසීරුයි. ඉතින් අපිට ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ මේ අපේ මේ හෝටල් වල ප්ලේ කරද්දි රෙස්ටුරන්ට් ප්ලේ කරද්දි. ඉතින් මම මේක සම්බන්ධ කරලා තමයි කියන්නේ මට නිදහස ඕන වෙනවා මේ නිර්මාණ කරන්න. බොහෝ නිර්මාණ මාස 6ක් 7ක් යන නිර්මාණ මේ දවසෙන් දෙකෙන් හදනේ අනේ. හදනව නෙමෙයි සමාන නිර්මාණ වල වචන දෙක තුනක් අවුරුද්ද එකතු කරපත් තිබුණා. ඒ නිසා මම මේක මේ ව්‍යාපාරයක් විදිහට නෙමෙයි සංගීත කටයුතු කරන්නේ ඒක මම බලාපොරොත්තු වෙනවා යමක් මේකින් බෙදා ගන්න අය එක සහ මගේ මේකේ මම ජීවිතෙන් දෙන්න උත්සාහ කරන ප්‍රණීඩයක් තියෙනවා කියන්නේ අපි හැමෝම මැරෙන මිනිස්සු අද මේ මොහොත වෙද්දී අපි බොහොම අමාරු තැනකට වැටලා තියෙනවා ඒ නිසා අපි යම් නමක් බෙදා ගමු තියෙන දේ බෙදා ගමු වලට තමයි තියෙන්නේ ඉතින් මගේ අවසාන අරමුණ මම ජීවිතය ගැන වෙනස් විදියට හිතන පුද්ගලෙක් ජීවිතේ ඉදිරි ටික වෙනස් විදියට හිතලා අපි එක පිරිසක් විදියට සහ මේ
මිනිස්සු විදියට මිනිස්සු මිනිස්සු අපි කවුද? ඊටම අපි මොකද්ද කරන්න ඕනේ? ආ තව කෙනෙක්ට උදව් කරන්න ඕනේද? මේ සංගීතය හරහා මගේ නිර්මාණ මම ගොඩක් කරලා තියෙන්නේ ජීවිතය සම්බන්ධ නිර්මාණ. ඉතින් මං පුද්ගලිකව කැමති ඕන කෙනෙක්ට බෙදා ගන්න පොඩි අය ඉදිරිය හරි සම්මම වැඩසටහනක් කෙරුවා අපේ ස්කෝලේ ගුරුවරු ටිකකට. ඒ වගේම ගමේ කරලා දිනවා මගේ යාළුවෝ ටිකට කරලා දිනවා වැඩසටහන හතරක් විතර කරලා දිනවා. ඒකදී උන් අවසානට කියපු දේ තමයි මේක මෙතන නොකර අපි ඉදිරියට මේක අරන් යන් තව කට්ටියට මේක ෂෙයා කරමු. ඉතින් අවසාන මගේ බලාපොරොත්තු තමයි මේ ජාඩි මේ සංගීතය හරහා සමාජයට යමක් කරන්න. එහෙම අවස්ථාවක් තිබ්බොත් මට කතා කරන්න මගේ අංක තියෙනවා. ඕන තැනක ඕන වෙලාවක හතර පහ දිනක් ඉදිරිය හරි මගේ නිර්මාණ හරහා යමක් සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ඒකට මම ඕනලා කැමතියි. ඉතින් මට අවස්ථාවක් එහෙම ලැබෙනවා නම් මම කැමතියි කිසිදු මුදලක් අය කරන්නේ නැතුව ඒ දේ මම සමාජ වෙනුවෙන් මිනිසු වෙනුවෙන් කරන්න. බොහෝ දෙනෙක්ට මේ ධීවර පරිසරය ගැන දැනගන්න තියෙන channel එකක්. ඉතින් මම ඌට සුබපතනවා මේක ඉදිරියට තව ඉදිරියට මේ සේවයක් විදියට කරන්න ඌගේ බලාපොරොත්තු සඵල වේවා කියලා. ඒ වගේම හැමෝටම ස්තුතියි. අයිබන් ජයවා. ඒ වගේම යාළුවනේ මට දෙයක් මතක් කරන්න ඕන. ජයසාන්ත අපේ සහෝදරයාගේ ඔයගොල්ලන්ට සංගීතමය ඔයගොල්ලන්ගේ ප්‍රිය සම්භාෂණ උත්සවවලදී ඔයාලට අවශ්‍ය නම් මම මගේ channel එකේ description එක හරහා මම ඔයගොල්ලන්ට දැනුවත් කරනවා. එයාගේ Facebook page එක හරහා ඒ වගේම වාඩියේ ජාඩි කියන Facebook එක හරහා ඒ වගේම එයාගේ telephone numbers දාලා මම ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. ඔයගොල්ලෝ එයාට කතා කරන්න. අද පොපියයි ඉතනාලියයි බැලු බැලු අත එලියයි අද පොපියයි සිතනාලියයි බැලු බැලු අත එලියයි පෙම්ලොවනින් දෙදි මා දුටු සුන්දර සීනේ